රළු බුරළුවනම පාරකට ඔරොත්තු දෙන මෝටර් බයිසිකල් සහ ත්‍රිවිල් ටයර් ප්‍රයිඩර් මොන ශ්‍රේණියේ ළමයි ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය ඒ වාසල් 6කට අයදුම් කළ හැකි කියන කාරණාව තමයි තොරතුරු වාර්තාව ගෙනෙන්නේ දිවයින පුවත්පත. ඒ අනුව වාර්තා කරනවා 2024 වර්ෂයේ රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම් පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ 13 වෙනිදා නිකුත් කළා කියන කාරණාව. එහි ලබා දී ඇති උපදෙස් අනුව අයදුම් පත පුරවා සියලු ලේකන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2023 අගෝස්තු 18ට පෙර ලියාපදිංචි තැපැල්ෙන් ඉදිරිපත් කළ යුතුයි කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2023 ජුනි 30 දිනට වළංගු වන පරිදි. ඒ අනුව ළමයාගේ උපැන්න සහතිකේ එවැගේම තමයි පිටපත් තමා ඉල්ලුම් කරනු ලබන නිවස එවැගේම සියලුම ලිපිලේඛනවල කරුණු අන්තර්ගත යතු යුතුයි. එවැගේම දිවුරුම් ප්‍රකාශයක් මගින් සහතික කර ඒවා තිබිය යුතුයි කියන කාරණාවත් එහි සඳහන් කරනවා. රාජ්‍ය පාසල් වලට 2024 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සම්බන්ධයෙන් අද පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා. ඒ අනුව සඳහන් වෙනවා මෙහිදී පන්තියකට ඇතුළත් කරගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව 40ක් ලෙස චක්‍රලේඛනයේ සඳහන් වෙනවා කියන කාරණාව. එවැගේම ළමුන් 35 දෙනෙක් සම්මුඛ පරීක්ෂණ මගිනුත් ළමයි 5 දෙනෙක් ක්‍රියාන්විත රාජකාරී යෙදුන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සමාජිකයන්ගෙන් තෝරා ගැනීමට නියමිතයි කියන කාරණාව පුවත්පත් වාර්තාව ගෙනෙනවා. දැන් 2024 පළමු ශ්‍රේණියට සිසු දරුවන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කිරීමත් එක්කම මෙවර සුවිශේෂී කාරණයක් ඉස්මතු වෙනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් අයදුම් කරන්න අවස්ථාව කියන කාරණාව තමයි අරුණ පුවත්පත් වාර්තාවෙන් ගෙනෙන්නේ. ලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමත් එක්ක විශේෂයෙන්ම චක්‍රලේඛයට අනුව අවශ්‍ය සුදුසුකම් සපුරාලන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් අයදුම් කිරීමට මෙවර විධිවිධාන සලසා තිබෙනවා කියන කාරණාව පුවත්පත් වාර්තාව ගෙනෙනවා. මෙලෙස අයදුම් කරන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සාමාන්‍ය දරුවන් සමග අධ්‍යාපනය ලැබීමට සුදුසු බවට කලාප අධ්‍යාපන කාර්යාල මගින් තහවුරු කරන්න ඕන කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. අයදුම් කළ හැකි අවසන් දිනය අගෝස්තු මාසේ 18 වෙනිදා පෙර සඳහන් කළ කාරණාවමයි. ඒ වගේම පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහෝදර සහෝදරියන්ගේ ගණය වෙනුවෙන් වෙන් කරන 15% ප්‍රතිශතය පසුගිය වසරේ 14% දක්වා අඩු කර 5% පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ රජයේ පාසල්වල අධ්‍යාපනයට ඍජුව බලපාන ආයතනයක කාර්ය මණ්ඩලයට අයත් නැත්තන්ගේ දරුවන්ගේ ගණයේ ප්‍රතිශතය 6% දක්වා වැඩි කරන ලද අතර මෙවරද එම ප්‍රතිශතය ඒ ආකාරයෙන්ම පවතිනවා කියන කාරණාව පුවත්පත් වාර්තාව ගෙනෙනවා. දිනමින පුවත්පතත් එම කරුණම වාර්තා කරනවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පළමු ශ්‍රේණියේ සාමාන්‍ය පන්තිවලට කියන කාරණාව. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් වෙනවා මෙහිදී විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් අතරට පළමුවැනි ශ්‍රේණියේදීම ඇතුළත් කිරීම සිදු කරන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට කියන කාරණාව. එම දරුවන්ට සිදු කරන විශේෂ වරප්‍රසාදයක් කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඒ අනුව මේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් මෙපමණ කාලයක් ඉගෙනුම ලැබුවේ පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල බවත් සාමාන්‍ය දරුවන් සමග මෙම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දීම සාධාරණ කරුණක් කියන කාරණාවත් පුවත්පත් වාර්තාවේ සඳහන් වෙනවා.